ගොන් ප්‍රේතයාගේ කතාව මෙසේ අසන්ට ලැබේ. තාම්ර පර්ණේ දීපයෙහි රම්ය දනව්වක පිහිටි මාම වනද්දී ගමෙහි ගඟ සමීපේ විහාරයක් විය. ඒ වෙහෙරෙහි එක්තරා පිණ්ඩපාතික වූ රහත් තෙර නමක් ගමට පිටු පිණිස ඇතුල් වී මලපහ කරනු කැමැතිව කැලයට ගොස් පඳරු අතරේ සිටි ගොනෙකු දැක සමීපයට ගොස් පඳුරු අතරට වී බොහෝ කලක් සිටියාසේ පෙනේ. පාස අතර නොසල්වන්නේ ගුණෙක් මෙන් පෙනේ යයි කීය. ප්‍රේතයා ස්වාමීනි, මම දුගටියටපත් යමලොවට අයත් ප්‍රේතෙක්මි. ගුණෙක් වී බොහෝ කලක් මෙහි සිටියමේ කීය. යම් පවක් හේතුවෙන් ගුණෙක් වී ඔබ මෙහි බොහෝ කලක් සිටියෙහි නම් ඒ කවර පාපයක් දැයි කියුණු මැනවයි තෙරුන් වහන්සේ කීය. ප්‍රේතයා මෙසේ කීය, පෙර මම මේ ගම්හි ගම් වැස්සෙක් වීමි. මම අනුරාධපුරයේ කඩුපිටි ආදිය සෑදුවෙමි. ඒ කාලයේදී ලෝකනායක වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උපන්නේය. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ද්වීපයෙහිද බැබළුවෙ. මෙහි බුද්ධ ශ්‍රාවකයෝද විසූහ. ගංවැසියෝ ඒ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට දන් වැළඳීම සඳහා ආසන ශාලාවක් සෑදුවහ. මම ඒ ශාලාව අවට එයට හැපෙනසේ ධාන්‍ය ඇතුළු වෙමි. ඒ බීජය සත් දිනක් තුලදී පැලවූහ. ඒ බීජයන් දැක භික්ෂුන් වහන්සේලා එහි ඇතුළු නොවූහ. සත් දින ඉක්ුත් වූ පසු මම ඒවාගෙන ගොස් මාගේ කුඹුරුවල වැපුරුවෙමි. එකල්ලි මම ගමේ නපුරු මිනිසෙක් වී භික්ෂුන් වහන්සේලාට අපහාස කරමින් අසුන්හල අවුරා උන්වහන්සේලාට අපහසුවක් කළෙමි. මේ ක්‍රියාවකට කලුරිය කළ මම ගොන් ප්‍රේතයෙක් වීමේ දුක් ලබමි. සිල්ලතුන්ට අපහසුවක් කළ බැවින් මට රෑ දවල් දෙකෙහිම පහසුවක් නැත. කාශ්‍යප ගෞතම යන බුදුරජාණන් වහන්සේලා දෙනමගේ කාලය අතරෙහි මේ පොළව සත් ගව්වක් වැඩුණි. සිටගෙන දුක් විඳින්නා මට ඉක්ම ගිය කාලය අවුරුදු ගණනින් කිය නොහැක. මට කෑමක් බීමක් නැත. ඇවිදීමක් හෝ නිදීමක් නැත. පා සෙලවිය නොහැක. දැන් අවීචියට ගොස් අවශේෂ කර්මයාගේ විපාක විඳ යුතුය. ප්‍රමාදයෙන් හා ලෝභයෙන් හටගත්තේ කර්මය මෙසේ මහත් බවට ගියේය. ගුණාධිකයන් කෙරෙහි අපරාධ කිරීම මෙසේ දොස්සෙලවන්නේ වේ. ගුණවතුන්ට ගෞරව කිරීම එසේම යහපතෙලවන්නේ වේ. දුකින් වැඩුණු මා දුටු ඔබ වහන්සේ සත්පුරුෂයන්ට බාධා කිරීමේ විපාකය මිනිසුන්ට කිව මැනවි. දුකින් මැඩුණු මා දුටු ඔබ වහන්සේ සත්පුරුෂයන්ට බාධා කිරීමේ විපාකය මිනිසුන්ට කිව මැනවි. මණ්ඩපයක හෝ ගසක් මල හෝ ශාලාවක හෝ නිදන ගේක හෝ සාධූන්ගේ වාසයට පීඩාවක් නොකළ යුතුය. එසේ බාධා කරන්නා ප්‍රේත භවයේ පිද මාමෙන් දුක් විඳින්නේය. සංඝයා වහන්සේට සැප පහසු ඇතිකොට සුගතිය සැප ලබා ධර්ම ප්‍රීතිය ඇති භික්ෂුවගේ දුක් නැසීම සිදුවේ. මෙසේ ඒ ප්‍රේතයා තමා කළ කර්මය තෙරුන් වහන්සේට කියා සත් දිනකෙන් පසු චුත වී අවීචියට ගියේය.